ලොකු අනතුරක් මතුවෙලා තිබෙන ඔබ දන්නවා. ඊයේ දිනේ වන විට නීතිපතිතුමාටත් නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩු මෙහෙවන රජයේ අධිනීතිඥවරුන්ටත් විශේෂ බලකායේ පොලිස් ආරක්ෂාව ලබා දීමට සිදු වුණා. විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව. ඔබ තේරුම් අරන් ඇති මේ රටේ පුරවැසියාගේ අයිතිය කොච්චර අභියෝගයට ලක් වෙලා තියෙනවද කියලා. නීතිපති දෙපාර්තමේන්තුව තමයි මේ රටේ පුරවැසියා වෙනුවෙන් රජයේ බලය දරන්නේ. කවුරු වුණත් ඒ පුරවැසියා වෙනුවෙන් රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින ආයතනය. අපරාධ නීතිය පිළිබඳ නඩු මෙහෙවීමත්, රජයේ ප්‍රධාන නීති උපදේශක හැටියට රජයේ කටයුතු වලට උපදෙස් දීමත් නීතිපතිතුමාගේ රාජකාරිය. ඒ නිසා මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මහින්ද රාජපක්ෂව නීති විරෝධීව අගමැතිවරයා ලෙස පත්කිරීමේ ප්‍රතිඵලයක් විදිහට දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව විශාල තර්ජනයකට ලක් වෙලා තිබෙනවා. දැන් අපිට තොරතුරු ලැබෙමින් තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ FCID ආයතනය විසින් කරපු පරීක්ෂණ වලට අදාළ ලිපිගොනු සහ වටිනා ලේඛන අතුරුදහන් කිරීමේ උත්සාහයක් පිළිබඳව මම පොලිස්පතිවරයාට කියනවා, ඔබට යම් කිසි ආකාරයක හරි බලයක් ආධිපත්‍යයක් මේ මොහොතේ ඉතුරු වෙලා තියෙනවා නම් මේ රටේ පොලිස් නිලධාරීන් වසර ගාණක් තිස්සේ කරපු පරීක්ෂණවල එම ලිපිගොනු සහ ඒ නඩු භාණ්ඩ ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගත යුතු තිබෙනවා. ඒ වගේම පහුගිය රජය කාලේ බරපතල දූෂණ පිළිබඳව පරීක්ෂණ කරපු පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව අඛණ්ඩව සැපය යුතු තිබෙනවා. ඒ වගේම මේ බරපතල නඩු විභාග කරන විනිශ්චයකාරවරු, විශේෂ මහාධිකරණයේ විනිශ්චයකාරවරු විශාල අභියෝගයකට තර්ජනයකට ලක් වෙලා තිබෙනවා රාජපක්ෂ මහත්මයා නීති විරෝධී අගමැති ලෙස පත් වුණාට පස්සේ. මේ තත්ත්වය තුළ නීතිපතිතුමාට, නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරුන්ට, ඒ වගේම FCID ආයතනයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ බරපතල පරීක්ෂණවල නිරත වෙච්ච අපරාධ පරීක්ෂකවරුන්ට සහ බරපතල නඩු පිළිබඳ විභාග කරන මහාධිකරණ විනිශ්චයකාරවරුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපය යුතුයි. එසේ නොමැති වුණොත් එහෙම මෙරටේ නීති ආධිපත්‍ය පිළිබඳ මිනිසුන්ට තියෙන අන්තිම බලාපොරොත්තුවත් නැති වෙනවා. ඒක බරපතල තත්ත්වයක්. මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු තිබෙනවා. අපි ලෝකයටත්, මෙරටේ පුරවැසියන්ටත් කියනවා, අපේ රජය ගොඩනැගුවේ යහපාලන ප්‍රතිපත්ති මත, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පත් කර යහපාලන ප්‍රතිපත්ති මත. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්ම දූෂිතයන්ගේ නායකයා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම නිසා දැන්ටමත් නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසියේ බරපතල අපරාධ විභාග කරන නිලධාරීන් සහ අධිකරණයේ විනිශ්චයකාරවරු අභියෝගයට ලක් වෙලා තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගත යුතු බව මෙරටේ ජනතාව විශ්වාස කරනවා. ඒ නිසා මේ කාරණය පිළිබඳව මම මේ මොහොතේ විශේෂ සඳහන් කරන්න කැමතියි.